සුබම සුබ සන්ධ්‍යාවක් වේවා සුන්දර සෙනසුරාදා රාත්‍රී 9 ඇතියට බාදර කරන වැඩසටහන ඩයලොග් රිද්ම රාත්‍රී රැගෙන හිතවුතුනි සුපුරුදු වේලාවට ඔබේ සොඳුරු නිවහනටත් අපි පැමිණියා හිතවුතුනි පුරා වසර ගණනාවක් තිස්සේ අපිට ඔබේ ආලින්දන එන්නට හැකියාව ලැබුණේ ඩයලොග් සමාගම හින්දා කියන එක බොහොමත්ම අභිමාණයෙන් සතුටින් මතක් කරනවා ඒ වගේම මෙරටට රූපවාහිනී හඳුනලා දුන් අපායතන ගරු සභාපතිතුමන් ෂාන් වික්‍රමසිංහ මැති දුන් බොහොමත්ම ආදරෙන් මතක් කරනවා ජේෂ්ඨ ගායන ශිල්පීන් රංගන ශිල්පීන් වගේම අලුතින් යමක් කරන්නට සූදානම් සිටින සූදානම් වෙලා අද ජනතාව අතරට 100%ක්ම නොවුනත් සෑහෙන දුරට ගියපු අපේ දක්ෂයින් කීප දෙනෙකුත් සිටිනවා. හොඳයි එමනම් හඳුනා ගනිමු මගේ දකුණු අතපැත්තෙන් සිටින්නේ ශ්‍රී ලංකාවේ අති දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් 70 දශකයේ ඔහුට ස්වර්ණම යුගයක් වෙලා තිබුණා. පස්සෙත් ස්වර්ණම යුගයක් තමයි වැඩි වැඩි ඇහුවොත් අයියේ ෂෝ දෙනෑ වැඩක් නෑ ෂෝ නෑ එහෙම කියන්නේ මේ අපේ මා අපේ ලලිත් නම්බර් වල ලලිතයි අයබෝන් බුද්ධික කොහොමද කලකට ආවකම මං කිව්ව උත්තර තමයි දෙන්නේ ඔයා කීප එක තමයි කියන්නේ අන්න ඒක තමයි මං බොරු නේ ෂෝ නෑ වැඩ නෑ අතරේ නෑ බොරු බොරුට කියන්නත් බැරි නෝ කියලා සමහරක් කට බොරුවට තීරවා කියලා ඉන්නවා ගෙදරට 2005 ජනවාරි මාසේ අපේ දැන් පස්සේ සාමාන්‍ය බොහොම අඩුවෙන් ප්‍රසංග වගේ දේවල් සාද වගේ දේවල් තියෙනවා ඉතින් බොහොම අඩුයි අපේ අර කාලෙත් එක්ක බැලුවම 1990 මම 80 දශකයේ මුල් භාගින ආවේ ඒ කාලෙත් එක්ක තමයි හැබැයිස්සම හිතන්නේ ඒ ඒ තිබිච්ච කාලෙත් එක්ක බලනකොට අද මම හිතනවා ගොඩක් දුරට මෙහෙමයි තින් දැන් මේක වැඩි තින්නේ බුද්ධකෝ කිව්වම විස්තර කරන්න වෙනවා කියන්නේ දෞෂ්ටික කරමේ නම් අපි හොඳයි ඒ වගේම තවත් අපි දක්ෂ රංගන ශිල්පියෙකුට අපි ආරාධනය කරා ඉතමත් දක්ෂ රංගන ශිල්පියෙක් ඒ වගේම බොහොම ලස්සන කොල්ලෙක් සම්පත් කුමාරතුංග සහෝදරට අපි ආරාධනය කරා අයබෝවන් අයබෝවන් කොහොමද සම්පත් මලි ජීවිතේ හොඳින් ඉන්නවා බුද්ධිකයි ජීවිතේ ගණන්නේ කලාව ගණන්නේ ජීවිතේ හොඳයි ජීවිතේ හොඳයි හැමදාම ඉතින් සතුටින් ඉන්න වැඩ ටික කරගෙන මම අර ඉස්සල ගිහින් මොකද්ද අර වේදිකා නාට්‍ය ඒක මේ ඒක ලොකු විස්තරයක් නේ අපිට වේදිකා නාට්‍ය නම කිව්වනම වේදිකා නාට්‍යයේ නම මනුලෝ ජවුසන් මනුලෝ ජවුසන් ළඟදීම තියෙනවා නේල්ශ්‍රී අබේරත්න නිර්මාණයක් විස්තර කියන්න විස්තර කියන්න ඉදිරියේදී ඒ වගේම අපි තවත් දක්ෂ ගායන ශිල්පිනියට ආරාධනය කරා ඇය වෙස්ටර්න් මියුසික් සයිඩ් එකේ තමයි වැඩිපුරම ඉන්නේ නමුත් සිංහල සින්දුත් පුදුම විදිහට ලස්සන ගායනා කරන දෙම දමිල නම් දමිල සිංහල නම් සිංහල ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි ඊට පස්සේ හින්දි නම් හින්දි හැම එකක්ම බොහොම දක්ෂ අන්දමින් ගායනා කරන්න පුළුවන් එයාත් සංගීත ශාස්ත්‍රයේ ඉතාමත්ම නම වැජබෙන ගායන ශිල්පිනියක් සුරේෂ්ණී වණික සූර්ය සහෝදරිට අපි ආරාධනා කරයි බුවන් කොහොමද ඔබේ කලා කටයුතු හොඳයි කරගෙන යන සෝහන් වීරසිංහ මහත්මයාත් එක්ක ඒ ඔබ ඒ හිටපු කාලය තුල ගොඩක් ජනප්‍රිය වුණා මං හිතන්නේ සංගීත කණ්ඩායමක් වශයෙන්ම නේද කොයි කාලෙද සෝහන් නැගේ සෝහන් එක්ස්පෙරිමන්ට් එක 1996 තමයි මං සෝහන් වීරසිංහ එක්ස්පෙරිමන්ට් කණ්ඩායමට ජොයින් වුණේ ඊට පස්සේ අවුරුදු 9ක් වගේ වෙන්න හිටියා ලස්සන කාලයක් බොහෝ දේවල් දැනගත්තා එහෙම ඒක ඔබ දන්නේ කාරණාවක් ඔබට අවුරුදු ගානක පරණ යාළුවෙක් හම්බුණා නේද මෙතනදී ඔව් ඩයලොග් සමගම වැඩසටහන බාරව කටයුතු කරන ගොඩ්ෆි ධර්මසේන මහත්මයා ඔව් ඒක තමයි එතුමා වාද්‍ය ශිල්පියෙක් විදිහට ඔබලත් සමග ඔබලගේ සංගීත කණ්ඩායමේ ඒවකට වැඩ කරලා තියෙනවා කියලා මට කිව්වා හැබැයි ඒ නම ගොඩ්ෆි කියලා නෙවෙයි දන්නේ නේ මොකක් කියලාද ෆික්ස්රොයි කියලා ෆික්ස්රොයි බොහොම අර ගොඩ්ෆි කියන එකත් පාඩම් කරගත්තා තව නමක් රයිට් හොඳයි ඒ වගේම අපි තවත් දක්ෂ ශිල්පියෙකුට ආරාධනය කරා අපි කිව්වා අපි තරුණයන්ට අත දෙනවා අපේ නාලිකාවේ හැටි ඒ මේ ඒ දක්ෂයෙකුට අපි ආරාධනය කරා ඔව් චමින්දලාල් අයිබන් අයිබන් විදියයි කොහොමද ඔබේ කලා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා ගීත කීපයක් කරලා තියෙනවා නේද ඔව් දොඹේ අයියා තමයි මියුසික් ඩිරෙක්ටර් ළඟදී මේ දක්වන්න බලාපොරොත්තු වෙනවා හොඳයි වම් අත පැත්තට යන විට අවුරුදු 45ක් කලා ශාස්ත්‍රයේ වැජබෙනවා ඒ වගේම දැනට ඔහුගේ වයස අදට
අදට වයස සංගීත කණ්ඩායම කියයි ඔබට තේරෙයි. සුභම සුභ උපන්දිනයක් වේවා. අදට අවුරුදු 70ක් වෙනවා අපේ විල්සන් නෑට. තාම අවුරුදු 35ක් වගේ භාගයක්වත් පේන්නේ නෑ. භාගයක් අඩුවෙන් මම කිව්වේ බොරුව නෙමෙයි, ඇත්තටම අවුරුදු ඔබට එච්චර පේන්නේ නෑ. අපි චිරාත් කාලයක් අපේ ආයුෂත් අරන් වැජ වේවා, ජීවත් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද වැනි දවසක ඔබ වැඩකටයුතු රාශියක් දාගෙන තිබ්බේ, නමුත් අද වැනි දවසක ඔබ අපේ නාලිකාව සමග සම්බන්ධ වීම ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. මම එහෙන්න එහෙම එන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි වයස ගැන කිව්වේ ගැන මම කියන්න ඕනේ. දැන් බුද්ධික කිව්ව එක නෙමෙයි, ඇත්ත වශයෙන්ම කියනවා මට අදට අවුරුදු 90ක් වෙනවා, තව අවුරුදු 20කින්. දැන් දෙවෙනි කාරණාව මේ අපි හැමෝම අද බොහොම ආදම්බරෙන් කතා කරන රූපවාහිනිය කියන මේ ශිල්පය, මේ ක්‍රමය ලංකාවට පළමුවට හඳුන්වා දුන්න අපේ ශාන් වික්‍රමසිංහ මැතිඳුන්ට ගෞරව කිරීමටත් බුද්ධක මේ ඉල්ලීම කළා. ඒ නිසා ප්‍රතිවිච වැඩ කටයුතු බොහොම අමාරුවෙන් හදාගෙන මේ දවසේ ආවා මේ සිළු දෙනම හම් වෙන්න. හොඳයි. ඒ වගේම අද අපේ චරිත හතක් නාට්‍යයේ විවිධ ජවනිකා කිහිපයක් ඉදිරිපත් කරන්න ඔබ සූදානම් ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද ඔබ එනවා නම් අපි මේ දේවල් බලාපොරොත්තු වෙනවා. අපි විතරක් නෙමෙයි, අපි ආදරණීය රසික රසිකාවනුත් බලාපොරොත්තු වෙනවා. ඒකටත් සූදානම් ඇති කියලා මට දැඩි විශ්වාසයක් තිබෙනවා. මොකද තනියම නේ ඔබ ඇවිල්ලා තියන්නේ, සගයෝ දෙන්නෙක් එක්කන් ඇවිල්ලා ඉන්නේ, ඔබේ නාට්‍යයේ පාත්‍ර වර්ගයන් සමග තමයි ඇවිල්ලා සිටින්නේ. හොඳයි විල්සන් අය, මොකද වර්තමාන කලා කටයුතු? අතවසෙමගෙන මම මේ දිනවල අලුතෙන්ම බර්මින් රයිල් ෆනඩ මහත්මයා අධ්‍යක්ෂණය කරන පිපෙන පෙන පිඩුමේ තිරනාත්‍රී වගේම ජැක්සන් ඇන්තනි සෞදයා අධ්‍යක්ෂණය කළා එකගේ කැමර චිත්‍රපටය, මං ඒකේ ප්‍රධාන චරිතය. ඒ වගේම චන්දරත්න මහත්මයා නුදුරු අනාගතයේදී ඉන්දියාවෙත් ලංකාවෙත් ඇමරිකාවෙත් රූගත කරන චිත්‍රපටයකට මට සම්බන්ධ වෙලා තියෙන වෙන්න තියෙන මම එකත් කරනවා. ඒ ඔක්කොටම වඩා මම කියන මෙලාවේ ජාතික සංහිඳියාව ගැන වැඩසටහනක් තියෙනවා අප්‍රිල් 16 වෙනිදා. සිරු ජාතීන් වෙනුවෙන් මානවීය ප්‍රේමය ඇතුව කටයුතු කරන්න කියන ඉල්ලීම කපිල අමරකෝන් පදනමෙන් කරනවා පල්ලත්තර බෙලියත් පල්ලත්තර විද්‍යාලය ශාලාවේදී අප්‍රිල් 16 වෙනිදා. ඒකටත් අපි මේලාවේ සූදානම් වෙනවා. මොකද ජාතික සංහිඳියාව තමයි වැදගත් නිසා. හොඳයි, බොහොම ස්තුතියි විල්සන් අයියේ. ඒ වගේම අපි ආරාධනය කරා වේදිකාවේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි කොල්ලයි කෙල්ලයි මේ ශිල්පීන් දෙදෙනාගෙන් අපිට නොසිතූ වෙලාවක මේ නාමයේ අනුවත නාමයේ කොල්ලා කියන චරිතය අපෙන් සදාටම සමුගන්වා. නමුත් කෙල්ල අද ඇවිල්ලා ඉන්නවා අපේ දිස්නා අනානක්කාර සහෝදරිය ආයිබුවන් දිස්නා. කොහොමද ඔබේ කලා කටයුතු කරගෙන යනවා? බුද්ධික මේ සංගීත කටයුතු කණ්ඩායමේ කටයුතුයි එලි මහන් ප්‍රසංග කටයුතු කරගෙන යනවා මේ දවස්වල. හොඳයි, බොහොම ස්තුතියි. ඒ වගේම අපි තවත් දක්ෂ ශිල්පියෙකුට ආරාධනය කරා. මොහු චන්ද්‍ර තිලක් ගුණරත්න වෙන්නේ විල්සන් ගුණරත්න මහත්මයාගේ අයියා වන හින්දායි. අයිබන් අයියේ, අයිබන් බුද්ධික අයිබෝ. ඔබ තමා මගේ දැනේ චරිත හතක් නිර්මාතෘ, චරිත හතක් ස්ක්‍රිප්ට් එක ඔබේ, පිටපත ඔබේ. ඒ වගේ විවිධ දේවල් සමාජයේ පවතින දේවල් ඔබ ලස්සන රචනා කරලා සමාජයට ඒ ඉදිරිපත් කරනවා අපහාසයකින් තොරව උපහාසයක් විදියට. බොහොම ස්තුතියි. කොහොමද අයියෝ මේ කලා කටයුතු? දැන් අපි ඇත්ත වශයෙන්ම මේ මිස්ටර් විල්සන් කිව්වා වගේ ජාතීන් අතර සමගිය ඇති කිරීම කාලීන මිස්ටර් විල්සන් කියලා කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් වල මාන වැඩක් නේ මල්ලි කියලා කියවන එක. අපි මේ මල්ලි කියන්නේ විනය. ඔව් විනය. එයා ඉන්නේ මගේ මල්ලි විතරද වගේ පේන්නේ. මගේ අයිය. ඔකේ, මේ ජාතීන් අතර සමගිය ඇති කිරීම පිළිබඳව විශාල වමනාවකින් කැපවීමකින් වැඩ කරන අමරශක්ති
මේ වැඩසට වැඩ මේ 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 ප්‍රෝග්‍රෑම් එකකින්. ඒක නිසා අපි මේ අවස්ථාව ලබන මාසේ 16 වෙනිදා පල්ලත්තර පවත්වනවා. ගෞරවයෙන් අපි එක පැවැත්වුවා. ඊට අමතරව චරිතතා අලුතෙන් නිෂ්පාදනයක් තියෙනවා. ඒ නිෂ්පාදනයට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ ස්ට්‍රෙස් ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ડોක්ටර් ඇන් ඇට්ට කියලා. ඒකත් අලුත් නිෂ්පාදනයක්. ඒකත් එක්කම අපි ස්වභාවිත ගීතය පිළිබඳ අවාරකින් ඉදිරිපත් කිරීම වැඩසටහනකුත් තියෙනවා. මොනවා ඉදිරිපත් කරත් අද අපේ ප්‍රෝග්‍රෑම් එක පුරාවටම ඔබලාගේ ඔය හාස්‍ය ජනක නිර්මාණ කීපයක් ඉදිරිපත් කරන්න ඕනේ. ආතති දුරු කිරීම උදෙසා සහ නිදිමත දුරු කිරීම උදෙසායි රෑට වෙන රෑ වෙනකොට නිදිමත තියෙනවා. මේක නැති කරන්න බාරයි විල්සන් අයියාගේ නාට්‍ය කණ්ඩායමට තවත් ශිල්පියෙක් ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම අපි සුභාෂිනී සහෝදරියට අපි ආරාධනය කරා. භාෂි සුභාෂිනී අපේ ආදරණීය සහෝදරිය බොහොම දක්ෂන්දමින් ගීත ගායනා කරනවා. රියලිටි තරගයකින් තමයි ඇයත් ජනතාව අතරට ආවේ. නමුත් මම මතකයි ගිය පාරාවට පස්සේ විජේ බණ්ඩාර වෙලිතුඩු මහත්මයා ළඟ තියාගෙන මෝ ගීත බොහොම ලස්සන ගායනා කරානේ. ඈ විජේ බණ්ඩාර අයියාගේ මෝ ගීත හොඳ වෙලාවට අයිතිකාරයා ළඟ හිටපු නිසා ප්‍රශ්නයක් උනේ නැහැ. කොහොමද වාශි සුභාෂිනී ළඟගේ කලා කටයුතු? හොඳයි අයියේ. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. ඉතින් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන එකම ඉස්කෝලේ යන වෙලට ටික් කරගෙන යනවා. ඉස්කෝලේ යනවා තමනේ. දැන් ඉස්කෝලේ යන උගන්නන්න ඕනේ නේද? ඔව්. හොඳයි අද වෙනස්කම් කිහිපයක් මැදකදී වෙයි. අපේ ආදරණීය හිතවතුන් බලාගෙන ඉන්න ගොඩක් වෙනස්කම් තියෙනවා අද මේ වැඩසටහන තුළ. ආදරණීය සංගීත කණ්ඩායම අපි හඳුනා ගනිමු. කීබෝඩ් වාදනය එකතු වෙනවා අපේ දිලුම් සහෝදරය. වගේම සම්පත් එකතු වෙනවා ලීඩ් ගිටාර තුලින්, නිලුක් එකතු වෙනවා බේස් ගිටාර තුලින්. අද හසන්ත තමයි එකතු වෙන්නේ ඔක්ටෝෆැක් තුලින්. ශා සංගීත කණ්ඩායමේ නායක සංගීත නිපුන් අද නොමැත, පැමිණියේ නැත, පැමිණීමේ නාම ලේඛනයේ නැත කියලා තමයි උට කියන්න තියෙන්නේ. ලබන සතියේ ඇත. හොඳයි දෝතුනි, පළවෙනි ගීතය ගායනා කරන්නට අපි ආරාධනය කරනවා ලලිතයි ඔබට. ඔව් අපි කතා කරමු කියලාද? නෑ අපි ගීත ගායනා කරලා කතා කරමු. රන් කුදුව ඔබ සේදු කඩදා ගියාදු රන් සේදු කඩදා ගියාදු සන්තෝෂය මට පෙදු සුදාදෙන් කොහෙදු තන් කුදු ඔබ සේදු කඩදා ගියාදු සිතයි ඇදේ සුකුමාලිය හඳුනන්නේ මගේ සිතයි ඒ කාලය අද සිහි වෙයි ඉවසන්න බැහැ දුකයි ඉවසන්න බැහැ දුකයි රන් කුදුව ඔබ සේදු සන්තෝෂය මට පෙදු සුදාදෙන් කොහෙදු රන් කුදුව ඔබ සේදු ගන්න එමි ප්‍රියේ සැන්දෑ
සුළඟේ ඔබ සිපගන්න එමේ ප්‍රිය සිහිනෙක වෙලලා එමේ පිළිගන්න සොඳුරේ පිළිගන්න සොඳුරේ රන් කුදුව ඔබ සෑදෝ ගියාදෝ සන්තෝසය මට පෑදෝ සුදාදැන් ඔයදෝ රන් කුදුව ඔබ සෑදෝ කඩාදාගියාදෝ බොහොම ස්තුතියි. අද ලලිතේ අමුතු විදිහේ ගීතයක් වැඩිය අපේට කනට හුරු නැති ගීතයක් ගායනා කරේ. මොකද්ද මේ 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 හේතුව? නේද මම මේ අද මට ඩයලොග් එක මේ ගොපි මාතේ. එතෙන් ආරාධනා කළේ අපේ හිට ප්‍රවීණ දවන්තම ගායන ශිල්පියෙක් මිල්ටන් මාලවාරච්චි. එතුමා අපෙන් වෙන් වෙලා අදට වසර 21ක් වෙනවා. ඒ කියන්නේ 1998 මාතුමාසේ නමෙන්දර. එතකොට අද දැන් එයා අද කතා කරලකෝ ඒක සිහිපත් කරන්න අපි අද මම ඉස්සර ගායනා කරේ එතුමාගේ ගීත මිල්ටන් මාලවාරච්චි. ඉතින් අපි ඒ ගීත ටිකක් ගායනා කරමු කියලා ඒකෙදිත් මම කිව්වා හැමතිස්සෙම ඇහෙන්නේ නැති දැන් මේ මං දැන් ගායනා කරපු ගීතේ පටිගත කරලා තියෙන 1968 68. නමුත් හුඟක් අය දන්නේ හුඟක් අය මොකද ඇහෙනව අඩුවේ ලස්සන ගීතයක්. ඉතින් මම කිව්වා අපි වැඩි ඇහෙච්ච නැති ගීත අද ගායනා කරමුද කියලා. දැන් ඒක බුද්ධික පොඩ කනස් කරා වැඩි. එතකොට ඒ ගීතත් ගායනා කරනවා. නමුත් ඇහැ උණු ගීතත් ගායනා කරනවා. හැම ගීත දැන් අහන්න තමයි අපි ආදරණීය රසික රසිකාවියන් දැන් ඒ නිසයි මම අද ඒ නිසම දැන් ගායනා කරේ. ඇයි ගීත ගායනා කරන්නේ? නෑ නෑ අපි කොහොමද කොහොම හිතර ගායනා කරුත් මාර ප්‍රශ්නයක් කරනවා. ඒක හරි. හොඳයි අපි සංගීත කරන්නෑම අලුත් වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. බර්ත්ඩේ සෝන් එක ප්ලේ කරන්න කියලා කිව්වොත් මේක ප්ලේ කරේ. ඇයි දන්නේ නැහැ නේද? මොකද්ද අපි බලමු මේ අයත් බඩ බලමු සංගීත කරන්නෑම මේ කරන්න දන්නේ මොකද්ද කියේ? මේක ප්ලේ කරේ. මේ මියුසික් එක එනකොට අපිට ඇහෙන්නේ මොකද්ද? මේ මියුසික් එකත් එක්කම ඔබම කතා කරන්න ඔන්න මල්ලි අපි තව චූට් අප් ප්ලේ කරන්න ඔන්න බලන්න මේ මේ අපේ ආදරේ හිතුවද මතක් අයිබෝවන් විනෝද සමය ඇල්බර්ට් පෙරේරා රචනා කළ රොඩ්රිගෝ දකසමෝ රොඩ්රිගෝ ඇනසිසයිස් රංගන විනෝද සමය මෙතෙන් සිට කියලා මේක අන්තිමට මම ඒතර පාසල යන දරුවෙක් නෑ අපි දන්නේ නැහැ මොකද්ද කියලා දැන් පාසල යන දරුවෙක් මේක අන්තිමට ඇහෙනවා ඩ්‍රම්ස් විල්සන් ගුණරත්න කියලා. ඉතින් මම සල්දගුණ ඉස්කෝලේ එනකොට පෙරහැරක් වගේ කට්ටිය බලන් ඉන්නවා අවශ්‍ය නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ඒ කියන්නේ ඔබ තමයි මේ සංගීත කණ්ඩායමේ ඔබට ඩ්‍රම්ස් ප්ලේ කරේ. හරි හරි. මොහොමඩ් සාලි මහත්මයා තමයි මේක ගුණ සංස්ථාවේ කකාලයක් දිගටම වාදනය කළේ. අපේ මේ ලාසගරස් කණ්ඩායම හැදුණා පස්සේ ඒකේ ලීඩ් ගිටාර් සිටියේ විජේ වීරසේකර. ඒගොල්ලන් ගෙදරට උඩා ගෙදර තමයි සෙමරුදුගේ මහත්මයා හිටියේ. ඉතින් අල්පත් පෙරේරා මහත්මයා බර්ටි ගුණතිලක සෞද්‍ය මේ කුරුම යනවා හේ පෙරපුහුණු යනකොට අපි මේක වාදනය කළා. පස්සේ අල්පත් පෙරේරා ඇවිල්ලා ආවෝ අල්පත් පෙරේරා ආවෝ ඇවිල්ලා කවුද ඒක වාදනය කළේ අපි. එලසුමාරේන්න හැන්දෑව හතරට ගොන් සංස්ථාවට කියලා අපිට කිව්වා වාදනය කළා පෙන්වන්න කියලා. අපිට දුන්නා අපි මාස 9ක් මට රැකියාවට රට යන නිසා බැර වුණා දිගට ගෙනියන්න. මාස 9ක් අපි මේ විනෝසම වෙලසනහට අපි සංගීත සැපුවා. ඒක ලොකු දෙයක්. අල්ෆා වර මහත්තයා විතාව කෘතගුණ පූර්කම ශ්‍රීපත් කරනවා බුද්ධි. අයියත් නොකරපු දේවල් අඩුයි නේද අයිය. ගොඩක් දේවල් අඩුයි. හොඳයි. එහෙනම් තවත් ලස්සන ගීතයක් ගායනා කරන්නට ඔබට ආරාධනය කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. දඹනාරන් කෙසල්ක වනාකකාමේ වනාසපානපනෙම් අඹ
ස්තුතියි අයියේ බොහොම ස්තුතියි අයියේ මේ ගීතය ගැන ඔබ කතා කරන්න ගන්නවා ඔව් ඇත්තටම කියනවා ඔය කක්වත් උන් අයියෝ කියන දේ හොඳට ඇහෙනවා රොම්ලස් මේකෙන් අපේ සංගීත ප්‍රවණතාව වැඩි වේහිතිය දැවන්තයෝ රාමායනේ කතා ගීතේ ඊට පස්සේ මේ ෂෙල්ටන් පෙරේරා එතුමාත් මේක ගීතය ගායනා කළා එතුමාගේ පුත්‍ර රත්නේ සතිසුත් මේක ගායනා කළා ඒ සියලු දෙනාටම නිසිහිමි ගෞරව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් හිතින් දරාගෙන තමයි මේ ගීතය ගෙනාවේ निष्पाद कन्नमेट दुरा मेनमु चरित इधरपात करके पोटी पोटी कोटा इधरपात करोटी प्रोग्राम गैम गाने सुलू मुहत की अभी तवत् गीते අපි ආරාධනය කරන්නේ වෙනස් විදියේ ගීතයක් ගායනා කරන්නට අපේ ඔබ තුමිය සූදානම් වෙන්නේ සුරින් සහෝදරී ආ අය ඔබ සූදානම් වෙනකන් අපේ සම්පත් සහෝදරයා කියන්න වේදිකා නාට්‍ය කවද්ද වේදිකා ගත කරන්නේ ඔබේ බුද්ධිගය මේ මොන්ලෝ ජවුසන් වේදිකා නාට්‍ය මේ නීල් ශ්‍රී අබේරත්න මහත්මයාගේ අලුත්ම අධ්‍යක්ෂණයක් ඒ නාට්‍ය අපි වේදිකාගත කරන්න නියමිතයි අම්පාරේ කොළඹින් දුර බැහැර තමයි ඉස්සෙල්ලම මේක පටන් ගන්නේ අපි ඉතින් අම්පාරේ ඉන්න අපේ ආදරණීය හිතමිත්‍රයෝ අම්පාරේ කියලා මල්ලි අම්පාරේ කියලා අම්පාර නගර ශාලාව වෙනවායි කියන එක තියෙනවා අපේ රසික රසිකාම කියලා බලන්න මේක නාට්‍ය අපි කොළඹින් ටිකක් දුරනේ කියමු මල්ලි තනක් කියමු නේද ලේසි අම්පාර නගර ශාලාවේ තියෙන්නේ මාර්තු 31 වෙනිදා මේ ෂෝ එක ඉතින් අපි බලාපොරොත්තු වෙන කට්ටිය ඔක්කොම එයි කියලා එදාට හොඳයි හොඳයි එහෙමනම් අපි ඔවයි කියන්නේ आराधने इन गायना कर सुरेशनी सहोदरी favorite song එක කිව්වා life la bonita the dawn the sun would set so high
through my ears I sing my no Spanish lullaby. With San Pedro, a warm wind carried on the sea he tossed to be. Two, three, parte, amor. I pray that the days will last, they went so fast. Tropical, the yellow breeze, all of nature wild and free. This is where I long to be. Lies love bonita. And when the sun goes high, the sun would set so high. Through my ears and sing my the Spanish lullaby. I want to be where the sun goes on high. When it's time for fiesta, you can watch them go by. In beautiful phrases, no cares in this world. Where the girl loves a boy and a boy. Hello. Tropical, the yellow breeze, all of nature wild and free. This is where I long to be. Lies love bonita. And when the sun goes high, the sun would set so high. Breathe through my ears and sing my your Spanish lullaby. The tropical, the yellow breeze, all of nature wild and free. This is where I long to be. Lies love bonita. And when the sun goes high, the sun would set so high. Beat through my ears and sing my your Spanish lullaby. Thank you. Thank you very much. Thank you. Bohom stuti. Bohom stuti. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනී අපේ සුරේෂ්ණී මණිකසූරිය සහෝදරිය බොහොමත්ම ලස්සනින් ලස්සන ගායනා කරයි අපි පොඩ්ඩක් එතුමියත් එක්ක කතා කරන්න අපි මයික්‍රොෆෝන් ලබද්ද ඔබ වාඩි වෙන්න මේ මේකට කතා කරමු පස්සේ මයික් එක බලඳගමු බොහොම දක්ෂන්දමින් ගායනා කරන මම හිතනවා ලංකාවේ මැඩෝනා ඔබද කියලා ඔබ මං හිතන්නේ මේ ගීතේ මේ ලෝක ප්‍රසිද්ධ ගායිකා මැඩෝනාට වඩා ඔබ ශ්‍රී ලංකාවේ මේ ගීතය ගායනා කරලා ඇති බුද්ධික වීර කරන මැඩෝනාට ඇහුණ තින් හරිම වැඩක් මැඩෝනාට ඇහුණට තියෙන්නේ සිංහල හොඳයි මම හිතන්නේ ඔබ සංගීත ශාස්ත්‍රයට අවතීන වෙන්නේ කොහොමද මොන වකවාන වේද ඇත්තටම පොඩි කාලේ ගෝල්ඩන් චේම්ස් කියන කණ්ඩායම ඔබ කවුරුද දන්නව කණ්ඩායමක් ඒ මගේ මාමා ශානක පෙරේරා ඔහුගේ කණ්ඩායම ලාංකිකා මැරි කරලා ඉන්නේ. ඉතින් ඔවුන් සමග මම මේ පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ පොඩ්ඩක් ඔය හාමනි කරන්න ඒ වගේ පොඩි පොඩි කොටස් කරන්න මම ගියා. අතර එතනින් තමයි මියුසික් වලට මට ආසාවක් කියන එකක් ආවේ. ඉතින් ඊට පස්සේ එක දිගටම නෙවෙයි නමුත් ටිකක් කැඩි කැඩි ටිකක් එහෙම නැවති නැවති කරා. නමුත් දැන් ඊට පස්සේ ඒක මට ඒක මගේ ජොබ් එක වුණා ඇත්තටම. ඉතින් මගේ පටන් ගන්න එතන කියන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපේ දිස්නා සහෝදරියත් ගොඩක් වෙලා නිහඬව සිටියා. වැඩි කතා කරන්න කැමති නැති වුණත් ගීත ගායනා කරන්න ඔබත් ගොඩක් කැමති. ඔබ ගීත ගායනා කරනවා අහන්නට අපි ආසයි. ඒ ඉඳ අපි ආරාධනය කරන අපේ ශා සංගීතයට ඩයලොග් රිද්ම රාත්‍ය වර්ණවත් කරන දිස්නා සහෝදරිය. Cautina cara
Marini to me a ticket to sepa. Tu mío te quiso se parte de tanto sueño con tu belleza te para tan sin yo en la realidad ver su rasgo misión sin hacia porque me cautina cariño tu mío te quiso se parte toma toma no te vino delicado te quiere que me puedes salale la le come me ma que tu su como te se me puto mujita y también da luna me jinguita luna me murgo bol bol le calma me ma singuito pe quiere pe moya me di toma toma no te vino de lo que te quiere que me puedes salale la le come me ma que tu se que muy se lo que te mujita y también da luna me jinguita luna me murgo bol bol le calma me ma singuito me quiere pe moya va di ha de tanto soñar con tu belleza me paré tan sin yo en la realidad ver su resumen misión sin resia porque me cautina carinito mío te quiso se pade de tanto soñar con tu belleza me paré tan sin yo en la realidad ver su resumen misión sin resia porque me cautina carini tu mío te quiso se pa toma toma no te vine de lo que te quiere que vi por eso lale lale come me manca yo su como dice lo que te mugita y también da luna me jinguita luna me murgo bol bol le calma me ma singi tu me quiere pe moy amadi toma toma no te vine de lo que te quiere que vi por eso lale lale come me manca yo su como dice lo que te mugita Ita me ta luna me jingita luna me murgo bol bol le calma me ma singi tu me quiere pe moya vadi bol le calma me ma singi tu me quiere pe moya vadi que sí sudi bohomi sudi bohomi sudi arambe ho munama tava sulu mohata karana munama ve munama munama ve danna disna sahodari bohoma lasanna geete gana me denna wedi ne birthday ekada wish karama meka iwara wenno ne digin digata mama mama rahas deka oya enna me metara mama rahas deka dannwa oya ganath ekak dannwa meya ganath ekak dannwa man dekama kiyena api oya ganath man nena mama kewithi kala man dekama kiyena na na dekama kiyanne ba dekama kiyena na na birthday ekak man kiyena man kiyena na biramada giilla nakan in bidana giilla biramada giilla villa kadanam lokada bahinda kiyena ma na www.dialog.lk